සංස්කාරකගේ සටහන පූජ්‍ය හේනේපොළ ගුණරත්න මහනාහිමියන්ගේ mindfulness in plain english නැමැති පොත හා වර්ජිනි ෆොන්සේකා මහත්මියගේ එහි සිංහල පරිවර්තනයේ අත්පිටපත මාතරපත් වූයේ අහම්බෙනි වෙනත් කරුණක් සඳහා මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියට ගිය මොහොතක සමිතියේ සමලේකම් LPW සෙනවිරත්න මහතාගේ කාරුණික ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් පරිවර්තිත අත්පිටපතේ සංස්කරණයට යොමු වීමි. එම අහඹු සිදුවීම මට අත් වූ වාසනාවකයි අද මම සිතමි. ගුණරතන මහනාහිමියන්ගේ මුල් පොතද ෆොන්සේකා මහත්මියගේ පරිවර්තනයද ඉතා ඕනෑකමින් හා ගැඹුරින් කියවීමෙන් සංස්කරණයේදී මුල් පොතට වඩාත් සමීප වන ලෙස යම් යම් වෙනස්කම් කරන්නට සිදුවිය. එයින් පරිවර්තනයට යහපතක් සිදු වූවාදැයි තීරණය කළ හැක්කේ කර්තෘ හිමියන්ට පමණය. එහෙත් මේ පොත නැවත නැවත කියවීමෙන් ප්‍රායෝගික භාවනාව ගැන මගේ තිබුණු දැනුම හා උනන්දුව කීප ගුණයකින් වැඩි විය. එහි කුසලය මහනා හිමියන්ට අත් වේවා. ඉතා සරල ඉංග්‍රීසියෙන් ලියා ඇති මේ පොත ආධුනික භාවනානුයෝගීන්ට මහඟු උපදේශකයෙකු බව කිව යුතුමය. භාවනාව මාතෘකා කොට ලියන ලද පොතපත කොතිකුත් ඇතත් මේ විෂය මෙතරම් ලිහිල්ව පාඨකයාට ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය. බොහෝ විද්වතුන් මෙම පොත පිළිබඳව පළ කර ඇති අදහස් සැලකිල්ලට ගැනීමේදීද මේ නිගමනය තහවුරු වේ. බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳව හෝ ආසියානු ආගමික සංස්කෘතීන් පිළිබඳව හෝ කිසිදු දැනීමක් නැති බටහිර වාසීන්ට තම ඇදහිල්ල කුමක් වුවත් මෙම පොතෙහි දැක්වෙන උපදෙස් අනුගමනය කිරීමෙන් සැනසීමෙන් ජීවත් වීමට අවශ්‍ය මනසක් වහා දියුණු කරගත හැකි බව අවිවාදිතය. එබඳු පාඨක පිරිසක් අරමුණු කොටගෙන ලියන ලද වූද උපතින් බෞද්ධයන් ලෙස සැලකෙන ශ්‍රී ලාංකික බෞද්ධයාටද මෙහි අඩංගු භාවනා උපදෙස් එකසේ වැදගත් වෙයි. 1991 වසරේදී මුල්වරට ඉංග්‍රීසි භාෂාවෙන් පළ වුණු මෙම කෘතිය සිංහල පරිවර්තනයක් ලෙස පාඨකීන් අතර පත්වීමට කලක් ගතවීම සිංහල පමණක් උගත් භාවනානු යෝගීන්ගේ අවාසනාවකි. කුඩගම්මන සීලරතන හිමියන් විසින් පහසුවෙන් සිහිය වඩන මග නමින් මුල් ඉංග්‍රීසි කෘතියේ සිංහල අනුවාදයක් 2008 වසරේදී එළිදක්වා ඇත. එහෙත් ගුණරතන මහනාහිමියන්ගේ පොතෙහි අඩංගු දහම් කරුණුවල ගැඹුර හා සියුම් බව සලකන විට ෆොන්සේකා මහත්මියගේ මෙම පරිවර්තනයේ කාලෝචිත වෑයමක් සේ දැක්විය හැක. මා මුලදී සඳහන් කළ පරිදිම පරිවර්තනය සංස්කරණය කිරීම සඳහා එහි පිටපත සමග මුල් කෘතිය කිහිප විටක් කියවීම මගින් එහි මාගේ ප්‍රියතම පරිච්ඡේද දෙකක් හඳුනා ගන්නට ලැබින. සිහිය හා සමාධිය විග්‍රහ කෙරෙන 13 වන හා 14 වන පරිච්ඡේද දෙකයි. සිහිය යනු කුමක්ද? එය සමාධිය හා සැසඳෙන්නේ හා වෙනස් වන්නේ කෙසේද? එම තත්ත්ව දෙකෙහි විෂයපත කවරේද වැනි කරුණු ඉතා සරල බස් වහරකින් කෙසේ පැහැදිලි කළේදැයි සිතා ගැනීම පවා අසීරුය. අත්දැකීමෙන්ම විනා වචන භාවිතයෙන් විස්තර කළ නොහැකි මානසික තත්ත්වයන් ගුණරතන මහනා හිමියන් විසින් निराවුල්ව පැහැදිලිව බවහර බසින් කියා ඇති හැටි පුදුම එළවන සුළුය. භාවනාව ඉගෙනීම හා භාවනාව ප්‍රායෝගිකව එදිනෙදා භාවිතය සඳහා යොදා ගැනීම කෙරෙහි සැබෑ උනන්දුවක් ඇති සෑම දෙනා විසින්ම සතිමත් බව වැඩිම අත්පොතක් ලෙස අනිවාර්යෙන් භාවිතා කළ යුතුයයි මම තරයේ විශ්වාස කරමි. එහි සැබෑ හෝ බොරු බව තහවුරු කර ගැනීම කියවන්නාට බාරය. මෙම පොතෙහි සංස්කරණ කටයුතු පහසු කර ගැනීම මෙන්ම කඩිනම් කර ගැනීම ගැන මහත් උනන්දුවකින් හා කැපවීමකින් ක්‍රියා කළ මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සමලේකම් LPW සෙනවිරත්න මහතාට පළමු කොටම මාගේ කෘතඥතා පූර්වක ස්තුතිය පිරිනමමි. මෙම සංස්කරණයේදී වටිනා උපදෙස් ලබා දෙමින් අනුග්‍රහය දැක්වූ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සිංහල සංස්කාරක NTSA සේනාධීර මහතාටද මාගේ විශේෂ ස්තුතිය හිමි වේ. තවද පොතේ පරිගණක පිටු සකස් කළ දීපිකා කුමාරියාමි මහත්මියටත් කවරේ නිර්මාණය කළ නලින් ආරියරත්න මහතා ඇතුළු බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සියලු කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙමි. නන්දා අරංගල සංස්කාරක.